එමෙතිවරුන්ට අපි බය නැහැ. ඒ වුණත් ගහන එක ගහනවා. මේ ඉහළ දේශපාලඥයන්ට බලපෑමක් කරන්න ආණ්ඩුපක්ෂයේ ප්‍රාදේශීය නායකව අපිත් එක්ක හිටගන්න කියලා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. පිට කිසිම කෙනෙකුට දෙන්න බැහැ කියලා අපේ ගම්වාසී අපි කියලා හිටින්නේ. මේක නිදහසේ මේ ඉඩම තියෙන්න ඕන. රජයේ මිනුඳුරු මහත්තයද? නෑ පුදුරේක. මේක රජයේ ඉඩමන්නේ? නෑ. මේක? නෑ. රජයේ නෑ. එන. මේක එල්ආර්සීක සතු ඉඩමක්. එල්ආර්සී කියන්නේ රජයේ තමයි? නෑ. එන. මේක ඔබතුමාට රජයේ. එල්ආර්සී රජයේ. එල්ආර්සී කියන්නේ රජයේ නෙමෙයි. නෑ. එල්ආර්සී කියන්නේ කොහෙද? එල්ලන්. මම පොලිසියෙන් කරන කොමිෂන් සභාව. ඒතකොට ඒක අයිති කාටද? ඒක අයිති වෙන්නේ කොමිෂන් එකට. කොමිෂන්මද? කොමිෂන් අයිති කාටද? කොමිෂන් රජයේ පනතකින් ඇවිල්ලා තියෙනවා. රජයේ පනතකින්? ඔව්. ආ මේ. ඔබ දෙද්දි ගන්න දෙද්දි ගන්න. LRC පම්බල එතකොට LRC එකේ මේක මයින් අවශ්‍යතාවයක් තියෙනවද අපිට චුට්ටක් දෙන්න පුළුවන්ද මේ කාටද දැන් දෙන්න යන්නේ අපිට කාටවත් දෙන්න කියලා මෙනු එහෙම මේක මේ කොහොම ෆොටෝ පිකා ගන්න අපිට ආරංචිය තියෙන්නේ දැනට නාත්තන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් තමලු මේකේ මේක මේ ගන්න යනවා කියන කතාව යන්නේ මොකද එයා පහුගිය දවස්වල මේ හරිය සැරිසරලා තියෙනවා දැන් මේ සුද්ධ කරේ කවුද එයා මේ සුද්ධ කරලා දෙන අපි දැන් නෑ කරේ මොකද ගිනි තියලා සුද්දලා තමයි මේක සුද්ද වෙලාද මේ රක්ෂිතයක් මේ LRC රක්ෂිතයක් නෙමෙයි ඒක නෑ නෑ මොකක්ද එනම් මේ මේ LRC සතු ඉඩමක් ඉඩමක් මේක ඉඩමක් LRC සතු ඉඩමක් ඒක LRC සතු ඉඩමක මැනුම් කටයුතු කරන්න මට ලබා දීලා තියෙනවා මේ තුමලා ගායතනෙ ඒක අපිට තියෙන ඉඩම මැනුම් කටයුතු කරන්න ජනතා විරුද්ධත්වය තියෙනවා නම් අපිට ඒක ප්‍රකාශ කරොත් අපි ඒක ඔව් ඒක අපි ජන ඒ දිපත් කරනවා මෙහෙම එතකොට මේකේ ගස් කපන්න මයින්ඩ ගස් කපන්න අවසරේ මම ඒක දන්නේ නැහැ මම හිතා ගන්නවා එයාට පාර හදලා දෙනවා පාර හදලා දුන්නාන් පස්සේ එයා ඇවිල්ලා වැඩේ කරගෙන රාජකාරිය මනින්න දවල් වැඩේ නතර කරනවද අපි මනින්නේ අපිට විරෝධතාවයක් තියෙනවනේ මේකත් අරගෙන අපි දැන් මෙතන විරෝධතාවය දක්වලා අපි මෙතන නතර වෙන්නේ නැහැ අපි ඔය වාලගේ ඉදිරියට යනවා මේක ඉදිරියට ගෙනියනවා මේක මෙතන නවත්තන්නේ නැහැ මේක දෙන්න නැහැ මොකද මේ ගමේ ඉන්නවා මේ මේ ගම්වල ගම්බින් වල ඉන්නවා ඉඩම් ඕන මිනිස්සු මේක ඇවිල්ලා මේ වතුර බහින්න තියෙනවා මේක අපි කොണ്ട දෙනවා නේද මේ අපේ පරිසරය සම්බන්ධන්නේ අන්න විශේෂයෙන්ම අන්න ඒකට අපි මේ මූලික තමයි දෙන්න ඕන මේක කාටවත් දෙන්න දුන්නා පදිංචි ලාගුණක් දැන් මේ පදිංචි උනා කියන්නේ මඩ වතුරේ පදිංචිනවට වැඩිය මේක තියෙනවා නේද දැන් මයිනිස් වල මෙහෙම කපන්න පුළුවන්ද? ඒ බස් කේ ගස් කැපීම හෝ ගස් නොකැපීම මට අදාළ හාජිකාරියක් නොවේ. නෑ LRC ගස් කපන්න පුළුවන්ද මෙහෙම? ගස් කපන්න අවසර දීලා නෑ. ඒක ඔය ඒ කටියට තියෙනවා. හා? ඉඩව දෙනව කියලා මොන හරි කවුරුර කියනවද ඉතින් යා වෙන්නේ සුද්ධ කරන්නේ. ඕගොල්ලෝ දන්නේ නෑ. නෑ අපි ආවා මායින් පෙන්නන්න. මම විනින්දුර මාතේ ගෝලියකු ආවා මේ අපේ මායිම මේක. එහෙම සුද්ධ කරන්න පුළුවන්ද? අයිතියක් තියෙනවද ගස් කපන්න? ගස් කපලා නෑනේ. ගස් කපලා දෙන්නේ පිටිපස්සේ. ආ ඒ තියෙන ඒ ගස් ගොඩක් කපලා දෙන්නේ. ඔව් ඒ ගස් කපලා දෙනන් ඒකට රාජකාරි කරනවා. දැන් ඔයා දන්නවනේ එහෙනම් කපුපය. මම ආවේ නෑ ඉඩමට. එහෙනම් ඔයා දැන් කියේ ඔයා ආවා කියලා. ඉඩමට කියන්නේ ගස් කපන්න සුද්ධ කරද්දී අපි ආවේ නෑ අපි මා පොඩ්ඩක් ඉන්නකෝ දැන්. පාර පෙන්නන්න ආවනේ. ඒතර කවුද කියලා දන්නවනේ. ඒතර ගස් කපුවේ අඳුරනවනේ. මේ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලක් කරනවද? ගස් කපලා දෙන එකට පැමිණිලක් කරනවා. යා පෙන්නන්න. දැන් මේ ගස් කපන අවසර දුන්නද? ගස් කපන්න අවසර දීලා නෑ මහත්තයා. එහෙනම් කපලා දෙන්නේ. මේ වත් ඉඩම අක්කර මේක අක්කර 100ක් තියෙනවා LRC. ඒකෙන් අක්කර 50ක් තමයි ව්‍යවස්ථාපිත නිශ්චයකට දීලා තියෙන්නේ. කාට දීලා තියෙන්නේ? ව්‍යවස්ථාපිත නිශ්චයකට. SD එකට දීලා තියෙනවා. ඒතකොට ඉතුරු අක්කර 50 LRC අක්කර 50 අතර ගන්න මායිම් සුද්ධ කරන්නේ නැතුව මනින්න බෑනේ. මේ නේ. ගස් කැපේ කවුද එතකොට? ගස් කප ගස් නෙමෙයි. මායිම් සුද්ධ කරලා තියෙන්නේ ගස් කැපීමක් කරලා. කඩලානක් තියෙනවා නේද? ඔව් දැන් අපි යන් බලන්න මම එන්න. මේ කපලා තියෙන්නේ මේ කැලේ ඇතුලේ තියෙනවා පළු ගස්. ඒ කියන්නේ වටිනා ගස්. මේ ඔක්කොම කපලා බිමට අතෑරලා තියෙන්නේ මේ තියෙන්නේ පළු. ඉතමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රාදේශීය දේශපාලන නායකයින්ට අපේ ගමේ ඉන්නවා මට්ටකොඩුව වැල්ල තොඩුවාව
එතකොට මට මේ ඉහළ මහවැව මැද මහවැව නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලන නායකයෝ ඉන්නවා. එයාලා කරුණා කරලා අපිත් එක්ක හිටගන්න කියලා කියනවා. මේ වගේ පරිසර විනාශය කරනවට ඉඩ නොදී මේ ඉහළ දේශපාලඥයන්ට බලපෑමක් කරන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය නායකයෝ අපිත් එක්ක හිටගන්න කියලා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. පිට කිසිම කෙනෙකුට දෙන්න බෑ කියලා අපේ ගම්වාසී අපි කියලා හිටින්නේ. මේක නිදහසේ මේ ඉඩම තියෙන්න ඕන එන වතුර මේ ඔය වත්තෙන් ගිහිල්ලා අලපාරවල් තියෙනවා. මෝය දෙපැත්තට යනවා. තොඩුවාවේ මෝයටයි තල්විල මෝයටයි. ඒ ඔක්කොම ඇහිරෙනවා ගම කාට හරි දුන්නොත්. ඇත්තටම අපිට හරි කනගාටු. ඒ කියන්නේ පාක්ෂිකයේ වශයෙන් එක එක ආණ්ඩු ආවනේ මේ කැලේට අත තිබ්බේ නැහැ කවුරුත්. මොකද මේකට වතුර ආවොත් මේ අපි ගිලෙනවා කියන්නේ මේකේ වාහනය අදි රැල්ල ගහලා ගෙවල් වල බඩමුට්ටු වැටෙනවා. මොන ආණ්ඩුව තිබ්බත් මේ කැලේට බැස්සේ නැහැ කවුරුත්. අපිට හරි කනගාටුයි පාක්ෂිකයේ වශයෙන් මේ ආණ්ඩුව ගත්තත් හරි අපි කනගාටු වෙනවා. මේ අපේ කැලේට ඇවිල්ලා මේ අපිව විනාශ කරන්න මේ හදන්නේ. ඇයි මේ මෙහෙම කරන්නේ? මොකද්ද මේ? ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා වගා කරනලු පංගුව සතුව මේ අපේ ගමේ කවුරුත් නෙමෙයි. ඊටම ගන්න දෙන්නේ නැහැ ගම් වතුර ආපුවාම මෙතනට වතුර මේ පාරේ. ආ ගෙවල් වල යට වෙනවා. ආ සතෙක් හදා ගන්න නැහැ. උදව් කරන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. ලක්ෂ 35ක් පාස් වුණයි කිව්වට ඇඟේ වඳින්නේ ඒක හදලා දුන්නේ නැහැ. ඇත්තමයි අපි පොළු පිටි කපාගෙන ඉන්නවා අවුරු හරි මේකට රින්ගලා. ආවොත් එලව ගහනවා කඩවල කැරෙන් ගිහලා එහෙන් කලපුවෙන් බැලලා දුවන්න. ඊමදිවරුන්ට අපි බය නැහැ. ඒ වුණත් ගහන එක ගහනවා. එච්චරයි.